හඳුන්වාදෙන NDB News Base NDB බැංකුව අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු. ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා සිකුරාදා දිනේ නිවාඩු දිනයක් නොවන බව සඳහන්. දැනට පවතින ඉන්ධන හිඟයට පිළියමක් ලෙස රජයේ සෙසු සේවාවන් සඳහා සිකුරාදා දිනේ නිවාඩු ලබා දීමට පියවරකත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මෙසේ නිවාඩු හිමිවන රජයේ සේවකීන්ට එම දිනය තුළ කෘෂිකාර්මික කටයුත්තක නිරතවීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර රජයේ සේවකීන්ට සිය සේවා කාලය තුළ වසර 5ක් වැටුප් රහිත විදේශ රැකියාවක් කිරීමට අවස්ථාව ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2023 වසරේ සිට පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සංශෝධනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට මේ දක්වා ක්‍රියාත්මක වූ චක්‍රලේඛයේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව කර තිබූ ඉල්ලීම් සලකා බලමින් නව චක්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. වාර්ෂික මුළු පිරිවැටුම මිලියන 120 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකීන්, සේවා සපයන්නන්, තොග වෙළඳුන් සහ සිල්ලර වෙළඳුන් සඳහා 2.5% අනුපාතයක් යටතේ සමාජ ආරක්ෂණ දායකත්ව බත්තා හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.